Hi, komedi ada ni. Tashi endah nu blog YouTube channel lekutu ala bagoda kaderin pelikanu. Tinti kak bina sedih video kak tama itu kerana ada ni. Jovees brand ni ke Jojoba and Neem face scrub dekkan review kak tama ya tapi kerana. Ini nengapi video kak dia mu. Iting api orang macam ni dandu mana Jovees ke? Ane goda kundu brand dekak kira. Iting me Jovees brand ke Jojoba and Neem face scrub එක කියන්නේ oily and sensitive skin type එකට විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන face scrub එකක්. මේ product එකේ key ingredient විදිහට තියෙන්නේ jojoba extract, wheat germ oil සහ neem extract. Jojoba කියන්නේ healing property එකක්. ඉතින් ඔයගෙම හොනේ කුරුලෑ තියෙනවා නම් මේ කුරුලෑ සුව කරන්න වගේම කුරුලෑ නිසා ඇති වුණු අඳුරු පාට ලප කැලල් තියෙනවා නම් ඒව මකා දමන්නත් මේ jojoba extract උපකාරී වෙනවා. Wheat germ oil vala vitamin B6 saha vitamin E adangu enawa. Ewa gema wheat germ oil kiyanne honda pratiyoksikaarakaya. Dementia la tiyena sama nawathi yathathwayata pat karanna kudulaya nisa muhuna ratu vela tiyenawa nan ewa adu karanna wagema sama vayasareyan palane karannat me wheat germ oil walata hakiyawak tiyenawa. Kudulaya suwa karanna sama ithiri vela tiyena atirikta tel iwat karanna wagema lapa kelal maka damanna neem extract upakari wenawa. ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් එහෙමත් නැත්නම් සංවේදී සමක් නම් ඔයාට මේ ස්ක්‍රබ් එක ගොඩක් හොඳින් ගැලපෙනවා. අනිත් ස්ක්‍රබ් විදිහටම තමයි මේ ස්ක්‍රබ් එකත් පාවිච්චි කරන්න තියෙන්නේ. ඔයාගේ මූණ මුලින්ම හොඳින් තෙත් කරගෙන ඊට පස්සේ මේ ස්ක්‍රබ් එකෙන් පොඩි ප්‍රමාණයක් අතට අරගෙන ඒක මූණ සහ බෙල්ලේ තවරගෙන මිනිත්තු දෙකක් තුනක් විතර කාලයක් හොඳින් ස්ක්‍රබ් කරගන්න. මෙතනදී ඇඟිලි ගොඩක් තද කරන්නේ නැතුව ගොඩක් සියුම්ව කවාකාරව තමයි ස්ක්‍රබ් කරන්න ඕනේ. ඊට පස්සේ මූණ හොඳින් ටෝන කරගෙන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් තියෙන වාසි විදිහට දක්වලා තියෙන්නේ අපේ සමේ අතිරික්ත තෙල් ඉවත් කරනවා, සම මතු පිට තියෙන මැරුණු සම ඉවත් කරනවා, සම පැහැපත් කරනවා, සමේ තෙතමනේ ආරක්ෂා කරනවා සහ සමේ වයසට යාමේ පෙනුම අඩු කරනවා කියන කාරණා තමයි ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ. මේ ස්ක්‍රබ් එක අපිට සයිස් දෙකකින් ගන්න පුළුවන්. ග්‍රෑම් 50 සහ ග්‍රෑම් 100 විදිහට. ග්‍රෑම් 50 ස්ක්‍රබ් එකක් රුපියල් 530ක් වෙනවා. ග්‍රෑම් 100 ස්ක්‍රබ් එකක් රුපියල් 1090ක් වෙනවා. මේ ස්ක්‍රබ් එක ලා කහ පාට ලා ක්‍රීම් පාට වගේ ජෙල් එකක්. මේ ජෙල් එක ඇතුලේ තද කොළ පාට, තද සුදු පාට චූටි චූටි බිට්ස් අඩංගු වෙලා තියෙනවා. ඔයාට ගොඩක් සැරසුවඳක් තියෙන ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න බැරි කෙනෙක් නම් ඔයා ඔයාට ගැළපෙන ස්ක්‍රබ් එක මේක වෙන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ ගොඩක් සැර අඩු හරිම ආස හිතෙන සුවඳක් තමයි මේ ස්ක්‍රබ් එකේ තියෙන්නේ. ඉතින් මේ ස්ක්‍රබ් එක ඇත්තට මමත් පාවිච්චි කරන ස්ක්‍රබ් එකක්. මේ ගැන මගේ අත්දැකීම කිව්වොත් එහෙම ගොඩක් ස්ක්‍රබ් වල තියෙන්නේ ගොඩක් රළු පාටිකල්ස්නේ. ඒ වගේම අපේ මූණ ස්ක්‍රබ් කරනකොට අපේ මූණ සීරනවා වගේ දෙයක් අපිට තේරෙනවා. හැබැයි මේ ස්ක්‍රබ් එකේ තියෙන පාටිකල්ස් හරිම සියුම්. ඒකෙන් අපේ මූණ ස්ක්‍රබ් කරනකොට අපේ මූණ සීරෙන්නේ නැහැ. ඉතින් අපේ හැම ගොඩක් ආරක්ෂිතව අපේ මැරුණු හැම ඉවත් කරන්න මේ ස්ක්‍රබ් එකට පුළුවන්. මේ ස්ක්‍රබ් එකෙන් අපේ මූණ අමුතුවෙන් පැහැපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කොහොමත් අපේ මූණේ තියෙන මැරුණු සෛල ඉවත් කරුවාට පස්සේ අපේ මූණේ අමුතු දීප්තියක් දැක ගන්න පුළුවන්නේ. ඒ වගේ දීප්තියක් තමයි මේ ස්ක්‍රබ් එකනොත් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අමුතුවෙන් මූණ සුදු වීමක් පැහැපත් වීමක් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරුවා කියලා සිද්ධ වෙන්නේ නැහැ. අනිත් වැදගත්ම දේ තමයි ඔයා ගොඩක් කුණු දූවිලි වලට හිරු වෙලීට නිරාවරණය වෙන කෙනෙක් නම් ඔයාගේ මූණේ ගොඩක් මැරුණු සෛල එකතු වෙන කෙනෙක් නම් ඔයාට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න බෑ. මොකද මේ ස්ක්‍රබ් එක සතියේ දවස් 2කට වඩා පාවිච්චි කරන්න එපා කියලා මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. තෙල් සහිත සමක් තියෙන අපි ඕනම කෙනෙක් දන්නවා අපේ මූණේ මැරුණු සෛල ගොඩක් එකතු වෙනවා. ඉතින් අපි සතියේ 3 වතාවක්වත් අපේ මූණ ස්ක්‍රබ් කරන්න ඕනේ. ඒත් මේ ස්ක්‍රබ් එකෙන් සතියේ දෙපාරකට වඩා ස්ක්‍රබ් කරන්න එපා කියලා තියෙනවනේ. ඉතින් එතකොට අපිට 100%ක් අපේ මූණේ තියෙන මැරුණු සෛල මේ ස්ක්‍රබ් එකෙන් විතරක් ඉවත් කරගන්න බෑ. ඔයා සාමාන්‍යයෙන් ගේ ඇතුලේම ඉන්න ඔෆිස් එකක් ඇතුලේ වැඩ කරන වගේ කෙනෙක් නම් ඔයාගේ මූණේ කුණු දූවිලි ගොඩක් එකතු වෙන්නේ නැති කෙනෙක් නම් ඔයාට මේ ස්ක්‍රබ් එක හොඳයි. හැබැයි ඔයාගේ මූණේ ගොඩක් කුණු දූවිලි එකතු වෙන කෙනෙක් නම් ඔයාට මේ ස්ක්‍රබ් එක ගැලපෙන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් මම කලිනුත් කිව්වා වගේ අපේ මේ මැරුණු සෛල ගොඩක් ආරක්ෂිතව තමයි මේ ස්ක්‍රබ් එකේ ඉවත් වෙන්නේ. ඉතින් ඒ බෙනිෆිට් එක ලබා ගන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ස්ක්‍රබ් එක සතියේ දවස් 2ක් පාවිච්චි කරන අතරෙම තව මොඩරේට් ටයිප් එකේ ස්ක්‍රබ් එකකින් සතියේ දවසක් මූණ ස්ක්‍රබ් කරන්න. එතකොට සතියේ දවස් 3ක් ඔයාගේ මූණේ මැරුණු සෛල වලට ඉවත් කරගන්න පුළුවන්. පෞද්ගලිකව මමත් ඒ දේම තමයි කරන්නේ. මම මේ ස්ක්‍රබ් එක සතියේ දවස් 2ක් පාවිච්චි කරනවා.
ඊට අමතරව සෙන්ට් අයර්ස් එකේ මොඩරේට් ස්ක්‍රබ් එක සතියට තව දවසක් පාවිච්චි කරනවා. ඒ විදිහට අපිට පුළුවන් ගොඩක් ආරක්ෂිතව අපේ මූණ මෙරුණු සෛල හොඳින් ඉවත් කරගන්න මේ ස්ක්‍රබ් එක මගින්. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් මම ආයෙත් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්.